විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ජීවිතයට ආදරෙන් බොහෝ දේවල් කියලා දෙන එක අපේ වගකීමනේ. ඒ නිසාවෙන් ආදරණීය ඔබ වෙනුවෙන් තවත් ජීවිතය ඇතුළේ හිතන්න ඕන මාතෘකාවකට අරගෙන යන තමයි මේ සූදානම් වෙන්නේ. ජීවිතේ අපිට යම් යම් හීන හම්බ වෙනවා නේද? වාහනයක් ගන්න, ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, ඒ වගේම තමන්ගේ අධ්‍යාපන සිහිනයක් සැබෑ කරගන්න, මේ වගේ ඕනෑතරම් හේන් අපේ ජීවිතය ඇතුළේ තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජීවිත කාලයේම හොඳින් සතුටින් ඉන්න නම් ඔබට හොඳ ගෙයක් තියෙන්න ඕන, හොඳ ඉඩමක් තියෙන්න ඕනේ, ඒ වගේම හොඳ පවුල් පරිසරයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ සඳහා ඔබේ නිවස ඉදි කරන්න තෝරගන්න ඉඩම වෙන්න පුළුවන්. ඔබේ ආයතනය කටයුතු ආරම්භ කරන්නට තෝරගන්න ඉඩම වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ඉඩම් පිළිබඳව ඔබ හිතන්න ඕනේ කොහොමද? ඒ වගේම ඊටමත් තෝරා ගැනීමේදී කොයිතරම් ඔබ සැලකිලිමත් වෙන්නට ඕනද? ඔබට හොඳ පරිසරයක් ඇතුළේ නිර්මාණය වෙලා තියෙන්නට ඕනේ. ඔබට නීතිමය පැතිකඩ කියන කාරණේ හොඳ නිරවුල් ඔප්පුවක් ඔබට තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ කරුණු කීපයක් අවධානය යොමු කළ යුතුයි නේද? ඒ නිසා මෙහෙම අවධානය යොමු කරන්නට ඕන කරුණු කිහිපයක් තියෙද්දි ඔබ නීතිමය පැතිකඩ ඔස්සේ දැනුවත් කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඒ නිසා වෙන අපි ආරාධනා කළ අපිත් එකතු වෙන්නට කියලා ඔබ මේ පිළිබඳව දැනුවත් කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරෝධා කලන්සූරිය නීතිජතුමියට හයිබෝන් සුබදසනක්. හොඳයි, අර අපි කලින් කිව්වා වගේම මේ ඉඩමක් ගන්නකොට අපි මුලින්ම හිතන්නේ මිල ගැන. මිල ගැන හිතලා දැන් අතේ තියෙන මුදලට හරියන විදිහට සරලන විදිහට ඉඩමක් හම්බ වුණාට පස්සේ අපි ආයෙමත් දෙපාරක් හිතන්නේ නැහැ, ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම අරගත්තට පස්සේ ප්‍රශ්න ඇති කරගන්නවා, දුක් වෙනවා, කනගාටු වෙනවා. ඊට පස්සේ අර අතේ තියෙන මුදල් ටිකත් වැය වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආයෙමත් තැනක් හොයාගන්නත් බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඉඩම නිරවුල් කරගන්නත් බෑ. එනිසා මුලින්ම සඳහන් කරමු නීතිජතුමියනි, මේ ඉඩමක් මිලදී ගන්නකොට අපි සැලකිලි මත් වෙන ඕන කරුණු මොනවද? අපි එතනම අපේ කතාව ආරම්භ කරමු. ජයනී, දැන් ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි ඔබ කිව්ව පැවසු ආකාරයට දැන් අපි කැමති තැනක ඉඩමක් තියෙනවා නම් ඉක්මනටම ගිහිල්ලා අපි ලෝයර් කෙනෙක් හම්බ වෙලා මේක නිරවුල්ද කියලා පරීක්ෂා කරගන්න එක. නමුත් ඊට කලින් ඔබ කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ නීතිඥ මහත්වයේක මුණ ගැසුණත් ඔබ එතෙන්දී නීතිමය තත්වයේ, ඒ කියන්නේ පත්තිරු අපි දැන් අපි ඉදිරියට කතා කරනවා, ඉඩම් කාර්යාලවල ඒ දේවල් පරීක්ෂා කරන එක තමයි කරන්නේ. එතකොට ලිඛිතව ඔබගේ ඉඩම සම්බන්ධව කටයුතු තමයි එතනදී බලන්නේ. නමුත් එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔබ මුලින්ම බලන්න පොඩ්ඩක් ඒ ඉඩම තියෙන අය, එතන අපට පරිසරේ ඉන්න අසල්වැසියන්ගේ මේ ඉඩම කාගේද? මොකද අපි අද දකින ලොකුම ගැටලුවක් තමයි මේ එළියේ ව්‍යාජ ඔප්පු සකස් කිරීම කියන එක. ඒතර ඒකත් එක්ක මේක අපිට හරි අමාරුයි, මේක මේ අඩු කරන්න, කියන්නේ නැත්තරම නැති කරන්න බෑ. නමුත් යම් තාක් දුරකට, මොකද ඔබ මුළු ජීවිතේම උපයගත්ත මුදල් වලින් තමයි මේ ඉඩම ගන්න යන්නේ. එතකොට ඒක අපි හරියටම කරන්න ඕනි දෙයක්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අසල්වැසියන්ගෙන් පොඩ්ඩක් අහන්න මේකේ අයිතිකාරයා කවුද? මේ නියම අයිතිකාරයා දින්නේ. මොකද ගොඩක් වෙලාවට සමහර වෙලාවට අයිතිකාරයෝ පිටරට ගිහිල්ලා ඉන්නේ මේක බලාගන්න කෙයාටේක හරි කවුරු හරි. එතකොට යා වැරදි ඔප්පුවක් සකස් කරලා මේක විකුණන්නම වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගිහිලා පරීක්ෂා කරන්න මේ අදාළ කෙනාගේම නිවසද, මේක ඉඳපුවා රට ගිහිල්ලද, එහෙම නැත්නම් එහෙමනම් කවුද දැන් මේකේ ඉන්නේ, එහෙමනම් අපි ඉදිරියට කතා කරනවා මේක පවර් ඔෆ් ඇටර්නි එකකින් මේක දෙනවද, ඒ ආදී දේවල් ඔබ එතන ඉම ස්ථානයට ගිහිල්ලා ඒ ඉන්න අයගෙන් ඔබ පරීක්ෂා කරගත යුතුයි. මොකද ඒක නීතිඥ මහත්මයෙකුට පරීක්ෂා කිරීම කරන්න බෑ. ඒ නිසා අවධානය යොමු කරන්නට අවශ්‍ය කරන කරුණු ගණනාවක් තියෙනවා. මේ වෙනකොට කෙනෙක් ඉඩමක් මිලදී අරගෙන තියනවා වෙන්න පුළුවන්, ඉඩමක් මිලදී ගන්න ඉන්නවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ඔබට තියනවා වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් ඔබේ ප්‍රශ්නවලට ගැටලුවලට පිළිතුරක් ලබා දෙන්න අද අපි සූදානම්ින් ඉන්නවා කියලා මතක් කරන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. අපේ සුපුරුදු දුරකථන අංකය ඔබට විවෘත වෙලා තියෙනවා. 01952299299 අපිට දුරකථන නැමතුමක් දෙන්න මෙතුමිය සූදානම්ගින්න ඔබේ ඇති වෙලා තියෙන ගැටළු වලට පිළිතුරක් ලබා දෙන නීතිමය වශයෙන් කොයි විදිහටද ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනි කියන කාරණයට දැන් අපි අපේ කතාබහ ඇතුළේ පත්තිරු පරීක්ෂාව කියන කාරණය ඇතුළ නැවතුණා. පත්තිරු පරීක්ෂාවට ලක් කරනකොට මේ අපි කොහොමද මේ පත්තිරු පරීක්ෂාව කරන්න ඕනි, කොතනින්ද අපිට මේක ලබා ගන්න පුළුවන්කම තියෙන, ඇත්තටම කවුද මේ පත්තිරු පරීක්ෂා කරන්නේ, ඔන්න ඔයගේ ගැටළු ටික කීපයක් අපිට එනවනේ. එන්න අපි ඒක දැනුවත් කරමු. දැන් එතනදී මේ ජයනි මුලින්ම දැන් වර්තමාන හිමිකරුගේ ඔප්පුවේ පිටපතක් ඔබ රැගෙන යා යුතුයි ඔබගේ නීතිඥතුමිය හෝ තුමා ළඟට. එතනදී ඒ නීතිඥ මහත්මයා ඉඩම් කාර්යාලයට එම ඉඩම
අදාළ එම ඉඩමට අදාළ ඉඩම් කාර්යාලයක් තියෙන එක එක ප්‍රදේශවල තියෙනවා. එහෙම එතනට යවලා එතන එතුමා ගිහිල්ලා හෝ පරීක්ෂා කරනවා. සාමාන්‍යයෙන් අපි වසර 30ක් පරීක්ෂා කරනවා මේ ඉඩමේ අතීතය කොහොමද කියලා. මේක මේ පුද්ගලයාට අයිතිද, එහෙම නැත්නම් අපි ඉදිරියට කතා කරනවා මේක වෙන ගැටලු සහගත දේවල් තියෙනවද, ඒ බඳු ඉඩමක් අපි ගන්න බෑ, ඔබ ගැනීමට අපි අනුමත කරන්න බෑ, ඒ වගේ තියෙනවද බලනවා. නමුත් ඔතන නීතිඥ මහත්මයෙකුට දෙන්නේ නැතුව සමහර අය කරන දෙයක් තියෙනවා ජයනි. දැන් අර අපි සමහර වෙලාවට ලොකු මුදලක් වියදම් කරනවා මේක ගන්න. හැබැයි සමහර තැන්වලදී අපි චුට්ටක් ලෝභයි. මේ එහෙම දෙන්නේ නැතුව අපි කෙටි ක්‍රම හොයාගන්න බලනවා. ඉතින් ඒකට එතනට ගිහිල්ලා එතන කවුරු හරි ඉන්න සර්ච් ඔෆිසර් කෙනෙක් ඉඩම් කාර්යාලවල ඉන්නවා, ඒ පරීක්ෂා කරන අය. නීතිඥවරයෙක් නොවන අය. ඔවුන් ලව්ව පරීක්ෂා කරගෙන හරිද කියලා අහලා ඉඩම ගන්න අවස්ථාවල් තියෙනවා. මොකද නීතිඥ මහත්වරයෙකුට ගෙවීම් කරන්න තියෙන අකමැතිකම හෝ නොහැකිකම හෝ සමහරලාට ඉදරන ඒක එච්චර දෙයක්ද කියන එක. ඒ වගේ තීරණවලට යන්න එපා. ඔබ මුළු ජීවිත කාලයම උපයාගත්ත මුදල ඒකට යොදවලා ඒ ගන්න ඉඩම නීත්‍යානුකූලව නිවැරදි එකක් මේ මිලඳී ගන්න. ඒ වගේම ඔබට අන්තිමේ නිදම අරගත්තට පස්සේ උසාවිවල් වල රස්තියාදු වෙන්න වුණොත් ඔබ අපරාධේ කාලය මුදල් වියදම් කරන්න වෙනවා. ඒ නිසා ඔබ නිවැරදි තීරණයක් අරගන්න ඔබ අදාළ ප්‍රදේශයේ ළඟම ඉන්න ඔබ හිතවත් නීතිඥ මහත්මයෙක් හම්බ වෙලා ඒක නිසි ආකාරව ඒක වසර 30ක් පරීක්ෂා කරන, ඒ වගේම උප පරීක්ෂාවක් කරන්න ඕනේ, පත්තිරු විතරක් පරීක්ෂා කරලා මදි. ඒ අද දැන් පවතින තත්ත්වයත් එක්ක එහෙම පරීක්ෂා කරව ගන්න ඕනේ ජයනි. එහෙම පරීක්ෂා කරව ගන්නකොට දැන් කොහොමද වසර 30කට එහා පැත්තේ තියෙන පත්තිරුද අපි පරීක්ෂා කරන්න ඕනේ, කොහොමද සම්මනෝෂෙන් අපි එහෙමද? අද ඉඳලා පිටිපස්සට අපි වසර 30ක් බලනවා. දැන් අපි අද ඉන්නේ 2022 නම් මින් පිටිපස්සට 1980 ගණන් වලට අපි බලන වසර 30 කියන එක එක සාමාන්‍යයෙන් අපි පුරුද්දක් විදිහට කරන එකක්. නමුත් සමහරවිට අපිට එතනින් එහාට ගිහිලා 50ක් විතර බලන්න පුළුවන්. ඒකට හොඳයි. ඒතර ඔබලගේ ඒ සියලු පත්තිරු තියනවා යම් කිසි දවසක ඔබට විකුණන්න වුණාම, එහෙම නැත්නම් ඔබගේ දරුවට මේක ත්‍යාගයක් විදිහට දෙන්න වුණ දවසක හැමදේම ඔබ සතුව තියනවා. හරිම නිරවුල්. ඉතින් ඒ නිසා 30ක් හෝ ඒ සමහර අපි ලඟ දන්නවා. දැන් මේ වර්තමාන බැංකු වලට දැන් සමහර උගස් කරනවා. එතකොට වසර 30ක් බැලෙන්නේ නැහැ. ඒගොල්ලන් අවුරුදු 15ක් 20ක් වගේ තමයි බලන්නේ. මොකද ඒක කෙටි කාලීනව දෙන ණයක් නිසා. නමුත් ඔබ ඔබගේ ඉඩම මිලදී ගනිද්දී පුළුවන් තරමක් බලන්න මේක නිවැරදිද කියන එක. ඔව්. බලන්න දේවල් බොහොමයක් තියෙනවා නේද? දැන් අර ඔබතුමී සඳහන් කළ විදිහට ඒ වගේම තමයි. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. 01952299 කියන දුරකථනාංක ඔබ වෙන විවෘතයි කියලා කියනවා. දැන් ওই පත්තිරු පරීක්ෂාව ගැන කතා කරනවා වගේම තමයි අපි අහලා තියෙනවා මේ දෙවැනි පිටපතක් සම්බන්ධයෙන් කතා කරනවා. ඇත්තටම ඔප්පුවකට පිටපත් කීයක් තියෙනවද සාමාන්‍යයෙන් දැන් ওই කියන විදිහට? ඔව් ජයනිදේ, ඔප්පුවක් ලියනකොට සාමාන්‍යයෙන් විකුණුම් ඔප්පුවක් ලියනකොට පිටපත් තුනකින් ලියනවා. තෑගි ඔප්පුව ඒ වගේ දේවල් තුර ඔබ දැකලා ඇති. බදු ඔප්පුවක් වගේ ලියනකොට පාර්ශ්වකාරයෝ දෙන්නෙක් ඉන්න නිසා පිටපත් හතරකින් ලියනවා. ඒ කියන්නේ ඔප්පුවක් අයි අපි ඔප්පු තුනක් ලියන්නේ. එකක් ඒ මුල් අයිතිකාරයාට, ඒ කියන්නේ දෙන එක ගන්න එක්කෙනාට. අනිත් එක යවනවා ඒ නීතිඥ මහත්මයා හෝ මහත්මිය අදාළ ඉඩම් කාර්යාලයට. ඒ මොකද දැන් ඔබට සමහර වෙලාවට ඔප්පු නැති වුණොත් ඒ ඔප්පු ආපහු ගන්න පුළුවන් සහතික පිටපත් ඒ ඉඩම් කාර්යාලවලින් නම්බරය දුන්නාම. අන්න ඒකට තමයි, ඒකට අනුග්‍රහයක් වශයෙන් තමයි ඒ දෙවෙනි පිටපත යවන්නේ. තුන්වෙනි පිටපත හැම වෙලෙම නීතිඥ මහත්මයා ඔබගේ අත්සන් කරපු නීතිඥ මහත්මයා හෝ මහත්මිය ළඟ තියෙනවා ඒක. ඉතින් ඒ විදිහට දැන් ඔබට දැන් හිතන්න, දැන් මම කිව්වනේ මේ ජයනි පත්තිරු පරීක්ෂාවක් කරන්න ඕනේ කියලා. ඊට අමතරව මම කිව්වනේ දැන් පත්තිරු පරීක්ෂාවෙන් අපි නවතින්නේ නැහැ. ඒ මුළු අවුරුදු ගානෙම වෙච්ච ඔප්පුත් බලනවා. ඒ කියන්නේ හුවමාරුණු ඔප්පු මොනවාද කියලා ඒවයි පිටපත් අරගෙන කියවනවා ලෝයර්ස් අතරින්. මොකද දැන් මේ පවතින තත්ත්වය ගොඩක් අර හොර ඔප්පු හදන සම්භාවිතාවක් තියෙන නිසා. එතනදී දැන් ඒ ඔප්පු සමහර වෙලාවට ඔක්කොම නෑ මේ විකුණන එක්කෙනා ළඟ. මොකද ඒවා නැති වෙලා එහෙම නැත්නම් ඒගොල්ලෝ අරගෙන නෑ. ඒ අවස්ථාවේදී අදාළ ඉඩම් කාර්යාලයෙන් සහතික පිටපත් ලබා ගන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන ප්‍රයෝජනෙ මේ දෙවනි පටපත යවන්නේ. ඒ නිසා අපිත් ඉඩමක් ලබා ගන්නකොට මේ ගැන හොඳ සැලකිල්ලකින් ඉන්න ඕන කියන විදිහට. හරි, එතකොට මේ ඉඩමක නීත්‍යානුකූල බව කියන කාරණේ කොච්චර දුරට වැදගත් වෙනවද? අපිට දැන් ඔර පත්තිරු පරීක්ෂාව කරලා ඉවරයි. දැන් අපි දන්නවා මේක නිරවුල් භාවයට පත් වෙලා තියෙන ඉඩමක් කියන කාරණේ අපිට එකතු කරගන්න පුළුවන්. වගේම කොහොමද තවත් අපි මේක තහවුරු කරගන්නේ? ඔව්, එතකොට දැන් අපි දැන් එතන ගිහිල්ලා අපි බැලුවා, තැනත් බැලුවා, දැන් පත්තිරු පරීක්ෂා කරලත් ගැටලුවක් නැහැ කියලා බැලුවා. එතනින් එහාට අපි නවතින්න බෑ. අපි බලන්න ඕනේ මේ ඉඩම වීදි රේඛාවලට යටතට වැටෙනවාද කියලා. දැන් වීදි රේඛා කියලා කියන්නේ ජයනි යම්කිසි ප්‍රමාණ පාරවල් තියෙනවා, මේවා ලොකු කරනවා පාරවල් යම් කාලවල් වලදී. එතකොට ඔබ ඒ අදාළ පළාත් පාලන ආයතනයෙන් ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවෙන් ලබා ගන්න ඕනේ වීදි රේඛා සහතිකය. ඒ බාධා කිරීමක් කරන්න වෙනවා සහතිකය ගැන කතා කරන්න කලින් මේ අපිට දුරකථන මුතුමක් ඇවිල්ලා තියෙනවා. කාව්‍ය පෝගඩින් අපිත් එක්ක එකතුලා ඉන්නවා. අයබෝන් කාව්‍ය, සුබ දස්සනක්.
සම්බෝධය කරාපු මේ දිශාවෙන් දිග තියෙන මේ ඔක්කුවේ හැබැයි රටක් තිබුණනේ හැදෙන මේ මට අද සමාවෙටි කඩුවට තියෙන්නේ ඔබේ දුරකථනය අපිට පැහැදිලි නැහැ අපිට නැවත ප්‍රශ්න යොමු කරන්න කාව්‍ය මට පැහැදිලි තේරෙන විදිහට ජයනි ඒ කියන්නේ මුලින් තිබුණු ඉදමට වැඩිය දැන් මායින් වෙනස් වෙලා කියලා. එතකොට දැන් ওই බිම්සාවේදී සිද්ධ වෙන්නේ දැන් රජයේ නීති රජයේ සර්වේ කෙනෙක් මිනින්දුරුවෙක් ලවා තමයි කමණ ඉන්නේ. එතකොට ඔබට පුළුවන් ඉඩම් නිරවුල් කිරීමේ කමිෂන් සභාව තියෙනවා. එතෙන්ට යන්න ගිහිල්ලා කියන්න ඔබගේ මායින් මේ දේවල් වල වෙනසක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේ ඒක નિවර්දි කරගන්න පුළුවන්. එහෙම ඇත්තරම දැන් ඔබගේ කලින් පිඹුරුපත් ප්ලෑන්ස් වල ආකාරයට නෙමෙයි නම් මේ හිමිකම් ලියාපදිංචි යටතේ ඔබට ඉදිරිපත් කරපු බිම් ඒ කියන්නේ ඒකට අපි කියනවා කැඩස්ට්‍රල් මැප් එක කියලා. ඒකේ තියෙන්නේ ඔබට එතනින් කතා කරලා ඉඩම් නිරවුල් කිරීමේ අදාළ ස්ථානයට ගිහිල්ලා ඒක කරගන්න පුළුවන්. එන ඔබ බලන්න ඔබගේ දැන් කැඩස්ට්‍රල් දැන් වෙනමම තියෙනවා ඔබට පිඹුරක් දීලා කැඩස්ට්‍රල් ප්ලෑන් එක. ඊට අමතරව ලොකු මාස්ටර් ප්ලෑන් එකකුත් තියෙනවා ඒ තැන්වල. ඒකත් එක්ක ඔබට පරීක්ෂා කරගන්න පුළුවන් ඇත්තටම ඔබට සිදු වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඔබගේ ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් කතා කරන්න පුළුවන්කම තියෙනවා නීතිමය ගැටලුකාරී තත්ත්ව වලට විසඳුම් දෙන්න. අද දවසේ මේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලු තමයි අපි ඉදිරිපත් කරන්න කියලා අපිට කියන්නේ 01952299 කියන දුරකථනයක ඔබ වෙන විවෘත වෙලා තියෙනවා. හරි දැන් අපි කතා කරමින් හිටියේ මේ ඉඩමක නීත්‍යානුකූලභාවය කියන දේ කොච්චර වැදගත් වෙනවද අපි කතා කරා වීදි රේඛ ගොඩනැගිලි සීමා සහතිකය සහ අයිතිය පිළිබඳ සහතිකය කියන මෙන්න මේ තුන ඔබ ලබා ගන්න ඕනේ මේ සහතික තුන අදාළ පළාත් පාලන ආයතනයේ. ඇයි එහෙම කරන්නේ? දැන් අපි හිතුවටින් වීදි රේඛා සහතිකය අපි මුලින් කියපු විදිහට ඔබගේ ඒ ඉඩමෙන් යනවද කොටසක් පාරක් ලොකු කරෝති. එහෙමනම් ඔබට ඒ කොටසේ ඔබගේ බිල්ඩිම හදන්න බෑ. ඒ ටික ඇතෑරලා පිටිපස්සට කරලා ඕනේ හදන්න. ඒතර සමහරවිට ඔබේ දැන් පාරවල් දෙකකින් මායිම් වෙලා තියෙනවා නම් ඇත්තටම ඉඩමක් ඉතුරු වෙන්නේ නැද්ද දන්නේත් නෑ ඔබට කියක් හදන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම වීදි රේඛා සහතිකය අරගන්න. ඔබගේ ඉඩමෙන් කොටසක් යනවාද මේ වීදි රේඛාවට කියන්නේ පාරක් ලොකු හදුවොතින් ඉස්සරහ තියෙන පාර ලොකු කරොත් ඔබට ඒක ඉතුරු වෙනවාද ඉඩමක. ඊළඟට තමයි ගොඩනැගිලි සීමා සහතිකය කියලා තියෙනවා. එතනදීත් ඔබට යම්කිසි ප්‍රමාණයකින් මෙහා පැත්තට තමයි ඔබගේ බිල්ඩින් එක නැත්නම් නිවස හදන්න ඉඩ දෙන්නේ. ඒතර ඒ කොටසේ ඔබට ගෑරජ් එකක්වත් මොනවත් හදන්න බෑ. මොකද කඩන්න කිව්වොතින් පළාත් පාලන ආයතනයෙන් කඩන්න වෙනවා. ඔබට වන්දි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හරි ඒ නිසා කතා කරමු. මේ දුරකථන මුතුවක් දෙන අප දුරකථන මුතු ගිහින් කතා කරමු. පරාක්‍රමාත්මේ ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. මගේ මේකයි මම බැංකුවකල ඉස්සරහ ඉඳන් ඉතාලිය මගේ ප්‍රොජෙක්ට් 12 මාසේ මම මේ බැංක ඇදුවා මගේ බැංක ලෝන් එකක් අරගෙන 12 මාසෙට ඉගේ හැදුවා දැන් ඒ 12 මාස මේ බැංක ලෝන් එක ගෙවිලා 12 මාසෙ කොහොම ගාව තියෙනවා මම ඒ ඇත්තනේ අල්ලපුවස්සේ ප්‍රොජෙක්ට් 2 මාසක බිලිටි ගත්තා මේ 2 මාසෙ බැංක ලෝන් එකක් මොකක් සම්බන්ධුනේ නැහැ දැන් මගේ 12 මාසයි 10 මාසයි එක එකතු කරන ප්‍රොජෙක්ට් 15කට මට ඔප්පුවක් කරලා තියෙනවා කොහොමද කරන්නේ දැන් ඒක කරන්න පුළුවන්. දැන් මුලින්ම ඔබ ඒ දෙක එකතු කරලා පිඹුරු පතක් හද ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. ඉන් පස්සේ ඒකට ප්‍රකාශන ඔප්පුවක් ලියන්න ඕනේ. ඒ ඉඩම් ඒ දෙකම සම්බන්ධ කරපු අදාළ ඒ ලොකු ප්ලෑන් එක ඇතුළත් කරලා ඔබට ප්‍රකාශන ඔප්පුවක් ලියා ගන්න ඕනේ. ඉතින් ඉදිරියට ඔබට තියෙන මේ ඔප්පුව. අර මුල් හම්බ වෙන ඔප්පුවක් තියා ගන්න. ඒකත් එක්කම මේ එක ඔප්පුවක් විදිහට මේ එකම ඉඩමක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. මේ ප්‍රකාශන ඔප්පුවක් ඔබට නීතිච්ච මහත්වෙක් හම්බුනොත් කරගන්න පුළුවන් ඒදී. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නයට පිළිතුරක් එකතු වුනේ 01952299 කියන දුරකථනයක ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. හරි අපි කතා කරමු. ඊළඟට අපි කිව්වා අයිතිය පිළිබඳ සහතිකය බලන්න ඕනේ ජයනි. ඒ කියන්නේ දැන් සමහර අය අහනවා දැන් අපි ඔප්පුවත් අපේ නමට තියෙනවා නම් මොනවටද මේ අයිතිය පිළිබඳ සහතිකයක් කියලා. නෑ ඔබ දන්නවා AT form කියලා ඔබට පුරවන්න වෙනවා පළාත් පාලන ආයතනයේ. මොකද ඔබගේ වරිපණම් ලියාපදිංචි වෙන්න ඕනේ ඔබගේ නමට. ඒ නිසා ඔප්පුව විතරක් ඔබගේ නමට තිබුණාට මදි. ඒ ඔප්පුව කරලා ඉවර වෙලා ලියාපදිංචි වෙලා ආවයින් පස්සේ ඔබ ඒ හිමිකම සහතිකය කියලා තියෙනවා. කියන්නේ AT form එක කියලා තියෙනවා. පළාත් පාලන ඒක පුරවලා දෙන්න. ඒ අවස්ථාවේදී ඔබට ලබා ගන්න පුළුවන් අයිතිය පිළිබඳ සහතිකය. දැන් ඔබ ඉඩමක් මිලදී ගන්නව නම් ඒ ඉඩම මිලදී ගන්න පුද්ගලයාගේ නම සඳහන් විය යුතුයි අදාළ පළාත් පාලන ආයතනයේ. හැම වෙලාවෙම ඒක තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට කියන්න විකුණුම්කරුට ඒක මට හරවලා දෙන්න ඔයාගේ නමට කරලා දෙන්න කියලා. මොකද ඒ
සියලුම දේවල් ඒ රේට්ස් ගෙවන එක වරිපනම් ගෙවන ඒ සියලුම දේවල් ඒ පුද්ගලයාගේ නමට තියෙන්න ඕනේ. ළඟට ඒ අනුව තමයි ඔබට විදුලිය ලබා ගැනීම, ජලය ලබා ගැනීම, ගන්න ඉඩමට හැම දේවල්ම සිද්ධ වෙනවා. ඒතර යම් කිසි දවසක ඔබ ඉඩම මිලදී ගත්තයින් පස්සේ ඔබගේ නමට ඒ සියලුම දේවල් හරවා ගන්න ඕනේ. හරි, ඒ වගේම තමයි අපි දකිනවා දැන් මේ නොබෙදුණු ඉඩම් තියෙනවා. සාමාන්‍යයෙන් පවුලේ ඉන්නවා නම් 4-5 දෙනෙක් ඉන්නවා නම් ඒ 4-5 දෙනාගෙනොත් කට්ටියට බෙදලා නැති තැන් අපි දකිනවා. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් ওই නොබෙදුණු ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනකොටත් අපි දෙපාරක් හිතනවා මේක ගන්න සුදුසුයිද, මේක කොච්චර දුරට මේක නිරවුල් වෙලා තියෙවිද කියන ගැටලුව. එතකොට මේ වගේ ඉඩම් තියෙනකොට කොයි වගේද අපි මේක විසඳ ගන්න ඕන? ජයනි, නොබෙදු ඉඩම් කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඔබට බැංක් ලෝන් එකක් ගන්නත් බෑ, විකුණන්නත් අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ නොබෙදු ඉඩම බෙදු ඉඩමක් බවට පරිවර්තනය කරගත යුතුමයි. එතකොට ඒක කරන්න ආකාර කීපයක් තියෙනවා. දැන් නොබෙදු ඉඩමින්නේ කීප දෙනෙක් නම් අපි හිතමු අයියලා මල්ලලා සහෝදරයෝ 4-5 දෙනෙක් කියලා ඔබට පුළුවන් සමගි බෙදුම් ඔප්පුවක් කරගන්න හැමෝලම එකතු වෙලා ඒ ප්ලෑන් එකක් ඇඳලා බෙදාගෙන ඒ විදිහට බෙදුම් ඔප්පුවක් කරගන්න පුළුවන්. නමුත් ඊට වැඩි අපි දකිනවා සමහර වෙලාවට 100ක් 200ක් 20ක් 30ක් විතර කට්ටිය ඉන්නවා නම් මේ නොබෙදු අයිතිකාරයන් විදිහට ඔබට අනිවාර්යයෙන්ම උසාවියේ නඩුවක් පවරන්න වෙනවා. බෙදුම් නඩුවක් කියන එකට යන්නම වෙනවා. එතනදී කාලයක් යනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් පරම්පරා තුනක්වත් යනවා මේ නඩුවක් ඉවර කරගන්න. නමුත් කරන්න දෙයක් නැහැ, මොකද කට්ටිය ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ 20ක් 30ක් 100ක් විතර අයිතිකාරයෝ ඉන්නවනේ. හරි, අපි ඒ ගැන කතා කරන්න ඕනේ. හැබැයි තව දුරකතනම තුමක් ඇවිල්ලා තියෙනවා. නිවල් මහත්මයා මහියන් ගෙනින් ඉන්නවා. අයිබෝන් සුබ දසනක්. අයිබෝන් සුබ දසනක්. හොඳයි. මගේ ඔක්කුගේ ඉඳ පක්කන එකයි root දෙකයි. සඳහන් කරන්න ගැටලු. හොඳයි. ඔව්, එතකොට දැන් මෙතන මේ ජයනී ප්‍රකාශන ඔප්පුවක් වෙන කෙනෙක් ලියලා තියෙනවා නම් ඔබ ඒ පුද්ගලයාව දන්නවා නම් පොඩ්ඩක් කතා කරලා බලන්න. ඒක නේද උසාවියනවට වැඩිය හොඳයි. අපිට සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මේක ඇයි එයා අරගෙන තියෙන්නේ, ඇයි මෙහෙම ප්‍රකාශන ඔප්පුවක් ලියලා තියෙන්නේ, යාටත් යම්කිසි අයිතියක් තියෙනවද, ඒ කියන්නේ උරුමකාරයෙක් හරි එහෙම කවුරු හරිද, එහෙම නැත්නම් මොනවාම හරි හේතුවක් උඩද මේ දේ කරගෙන තියෙන්නේ කියලා බලලා ඔබ ගැටලුව විසඳ ගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම උසාවියට යන්න වෙනවා. මොකද නිවැරදි අයිතිකාරයා කවුද කියලා හොයාගන්න බෑ. මොකද ඒක ගැටලුවක් තියෙනවානේ. දැන් අපිට කස් කතා කරලා විසඳ ගන්නත් බැරි නම් ඔබට අනිවාර්යයෙන්ම අධිකරණයේ පිහිට පතන්න වෙනවා. ඒ අවස්ථාවේදී මේ ප්‍රකාශන ඔබ එතන ගිහිල්ලා දැන් ගොඩක් කාලයක් යනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ ජයනි. මොකද එතෙන්දී අපිට තේරුණා තින් එහෙම දැන් මේ පුද්ගලයාත් කැමති වුණොත් සමත වෙලා මේ ඉඩම මෙයාටම දෙන්න, යම් කිසි මුදලක් ලැබෙන්න තියෙන නම් ඒ මුදල ගෙවලා දෙන්න, යාවත් සමතයකට පැමිණෙන්න පුළුවන්. ඔබ හිතන්න එපා එහෙම ගොඩාක් කල් යනවා මේ උසාවි ගිහම හැම නඩුවටම කියලා. දැන් බෙදුම් නඩුවක් වගේ නම් කාලයක් යන්න පුළුවන්. නමුත් හැම නඩුවටම එහෙම වෙන්නේ නැහැ. ඒක ඔබට ඒ අවස්ථාවේදී විසඳ ගැනීමේ හැකියාව තියෙනවා සමතේකටපත් වෙලා. ඔන්න ඔය විදිහට තමයි ඒ ප්‍රශ්නේ සදා පිළිතුරක් එකතු කරගන්න පුළුවන්කම ලැබුණේ. 0115 299 299 කියන දුරකථනයකට කතා කරන්න පුළුවන්. අපි කතා කරමින් හිටියේ මේ නොබෙදුණු ඉඩම් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්ව සම්බන්ධයෙන් කොහොමද මේක නිරවුල් කරගන්න ඕනේ කියලා ඔබතුමී සදහන් කරනවා. එතකොට එකක් තමයි කීප දෙනෙක් ඉන්නවා නම් මේ නොබෙදුව අයිතිකාරයන් විදිහට ජයනි එක් හැකියාව තියෙනවා සමගි බෙදුම් ඔප්පුවකින් කරන්න. එහෙම නැත්නම් බෙදුම් නඩුවකටම යන්න වෙනවා අධිකරණ ඉදිරියේ. බෙදුම් නඩුවක් පවරලා ඔබට නිරවුල් කරගන්න පුළුවන්. ඒ බෙදුම් නඩුවෙන් ඔබට ලැබෙන අයිතිය පරම අයිතියක් කියලා කියනවා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට ඒ සම්බන්ධ විරුද්ධව නැගී සිටින්න බැරි. ඔබට තියෙන නිරවුල්ම අයිතිය තමයි බෙදුම් නඩුවකින් ඔබට ලැබෙන අයිතිය. ඒ නිසා මෙහෙම නිරවුල් කරගෙන දෙයක් විසඳ ගන්නවා කියන කාරණේට මම හිතන්නේ හුඟක් ගැටළු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර උසාවි ගිහිල්ලා ආයේ ප්‍රශ්න ඇති කරගෙන ගැටළු විසඳගෙන යන්න තියෙන කාලය සහ ඒ සියල්ල අවම වෙනවා. සුහදතාවේනුත් ගැටලුවක් නැහැ. ඒක බිඳනකත් අඩු වෙනවා මං හිතන්නේ. ඒ නිසා ඔබතුමී සදාන් කළේ එක තැනකදී සුහදතාවෙන් මේව විසඳ ගන්න පුළුවන් නම් හොඳයි කියන කාරණේ. මොකද දෙපාර්ශ්වෙටම ප්‍රශ්නයක් නේද මේ නඩු කටයුත්ත බවට පත් වෙනවා කියන කාරණේ මේ. ගොඩක් එනිසා මේ අපි සඳහන් කරමු. දැන් හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි දැන් ඉඩමක් මිලදී ගන්න ගියාට පස්සේ අපි දකිනවා මේකට තැරව්කරුවන් ඉන්න අවස්ථාවන් තියෙනවා. තැරව්කරුවන්ගේ බලවත් ඉල්ලීම පරිදි සමහර තැන්වලදී අපිට තීරණ ගන්න වෙනවා, හදිසි තීරණ ගන්න වෙනවා, ඉක්මන් කරන අවස්ථාවන් තියෙනවා. ඇයි එහෙම ඉක්මන් කරන්නේ කියන කාරණේනුත් සමහර විට පෙරලා අපිට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙච්චර ඉක්මන් කරන්නේ, මොකද්ද මේ ප්‍රශ්නේ, මේක ගත්තේ නැත්නම් වැඩි මුදලකට අපි දෙනවා, ඔහොම කියන අවස්ථාවන් අපි දෙනවා. මේ වගේ අවස්ථාවකදී අපි මොකක්ද කරන්නේ?
ඒක මේ සම්පූර්ණ වැදගත් ප්‍රශ්නයක් ජයනි. මොකද ඇත්තටම සමහර වෙලාවට ඉඩම ගන්න එක්කෙනාටත් වැඩිය හදිසි බ්‍රෝකට එච්චර ඉක්මනට ගන්න කියලා කියනවා. තව මේකට කට්ටිය බලලා තියෙන්නේ, මේක නැති වේවි එහෙම කියලා. හැබැයි මං එක උපදේශයක් දෙන්නම් ඔබට, කවදාවත් ඉඩමක් මිලදී ගන්නකොට හදිසි වෙන්න එපා. ඔබ පරීක්ෂා කරන්න ඕනි, හැම දෙයක්ම පරීක්ෂා කරලා ගන්න. මොකද මේක මේ සාමාන්‍යයෙන් පොඩි බඩුවක් කඩෙන් ගන්නවා වගේ නෙමෙයිනේ, අපිට ලොකු මුදලක් යට කරලානේ අපි ගන්න නිසා. ඔබ කල්පනාකාරී වෙන්න, මේ මම අද කියපු හැම දෙයක්ම ඔබ පරීක්ෂා කරන්න ඉඩමක් මිලදී ගන්න කලින්. එතකොට මේ බ්‍රෝකර්වරු ඇයි මේ මෙහෙම කරන්නේ කියලා මම එක උදාහරණයක් දෙන්නම්. අපිට මට හමුණු ප්‍රායෝගික අත්දැකීමක්. දැන් මේ කියන පුද්ගලයාට මේ ඉඩම ගන්න ගොඩක්ම හදිසි වෙලා තියෙනවා. හේතුව බ්‍රෝකර් කියලා තියෙනවා, මේ සුමානේ ගත්තොත් 20%ක විතර ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන් මේ ඉඩම. එච්චර මුදලක් ඉතුරු යන්නේ නැහැ, ලොකු මුදලක් ඉතුරු වෙනවා උට. එහෙම කියලා මෙයා මේ ඉඩම අරගෙන තියෙනවා. හැබැයි ඊට කලින් සුමානේ ඒ ඉඩමම වෙන කෙනෙකුට විකුණලා තියෙනවා. එතකොට මෙයාලගේ ඔරිජිනල් මුල් පිටපතද, සාමාන්‍යයෙන් ඔබ ඉඩමක් මිලදී ගන්නකොට ඒ විකුණන පුද්ගලයාට මුල් පිටපත ඔප්පුවේ තියනවාද කියලා බලන්න ඕනේ. මොකද ඒක වෙන තැනක ඒක නෑ කියලා කියන්නේ අපිට සැකයක් ඇති වෙනවා මේක කලින් විකුණලාද කියන එක. එහෙම නොවෙන්නත් පුළුවන්, අපි දැන් තියෙන ওই සුනාමි වගේ දෙයකට නැති වෙලා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් මුල් පිටපත තිබිය යුතුයි. නමුත් මේ අවස්ථාවේ මුල් පිටපතක් තිබිලා තියෙනවා. නමුත් මුල් පිටපත නැතුව පෙර වෙන කෙනෙකුට විකුණලා ඊට සුමානකට කලින් දැන් මේ දෙවැනි විකිණීම. එතකොට දැන් අයිතිකාරයෝ දෙන්නයි. මොකද පත්තිරු පරීක්ෂා කරද්දී හම්බෙන්නේ නැහැ, සුමානයක් ඇතුළත තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. අරක අනිත් තාම අනිත් කලින් ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාලා තියෙන්නේ. තමයි ඒක හම්බ වෙන්නේ නැහැ පත්තිරු පරීක්ෂාවෙදි. ඒතර මේ අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනයි මේ දෙන්නටම උසාවි ඉදිරියට යන්න උනා. තමන් කවුද නිවැරදි අයිතිකාරයා කියලා තීරණය කරන්න. ඒතර අනවශ්‍ය ගැටලුවක්. ඒ නිසා ඔබ හැම වෙලාවෙම පරීක්ෂාකාරී වෙන්න කලබල වෙන්න එපා. ඊළඟට පූර්වතා දැන්වීම කියලා තියෙනවා. ඔබගේ නීතිඥ මහත්තයා ගැන දන්නවා කියලා දෙයි. ඒ කියන්නේ ඔබ ගන්නවා කියලා වේල පහ ඒ පූර්වතා දැන්වීමක් රෙජිස්ටර් කරනවා. ඒතර ඒ අවස්ථාවේදී ඒක රෙජිස්ටර් වුණාට පස්සේ තමයි අපි ඔවිකුණු ඔප්පුව දාන්නේ. එතකොට ඔබටම අයිතිය ගොඩක් වෙලාවට ගන්නවා කියන එක සහතික වෙලා තියෙන පත්තිරුවලින්. ඒ ආකාරයේ ඒ තියෙන සුපරීක්ෂාකාරී දේවල්. ඒ වගේම මේ බ්‍රෝකර්වරු ගැන කතා කරද්දී ජයනි, ඔබ පිටපත් දෙන්න එපා ඔබගේ ඔප්පුවල. ඒක ඉරකින් කපලා දෙන්න. මොකද දැන් අපි ඔබ හිතන විකුණන කෙනෙක් නම් නිකම්ම ඔප්පුවේ පිටපත් දෙන්න එපා. ඒ සම්බන්ධව දේවල් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට දුරකට නමුතුමා තියෙනු කරුණාතිලක මහත්මිය අනුරාධපුරේ ඉඳන් අපිට කතා කරනවා. ආයිබෝන් සුබ දැස්සනක්. ඔව්, අපිට ගැටලුව සඳහන් කරමු. ඒකෙන් පොටසක් මම නිලදීලා ගත්තා. ඒ කියන්නේ නිලදීලා ගත්තා ගත්තට තාම ඔප්පුව හදාගත්තේ නැහැ. මොකද මම ආපහුත් ගන්න විදිහේ. ඒ හින්දා හදිසියේ කියන්නේ දෙන්නේ නැති කතාවක් කියනවා ඔප්පුව හදලා. ඒ කියන්නේ ගැටුවේ තියෙනවා මම කතා කරේ දැනගන්න. ඔබ ඒ ඔප්පු ජයභූමි ඔප්පු නම් ඒක සාමාන්‍ය ඔප්පු බවට පත් වෙලා නැත්නම්, මොකද ජයභූමි වලට හම්බ වෙන ඒ සහතිකය සාමාන්‍ය ඔප්පුවක් බවට පත් වෙලා නැත්නම් ඔබගේ ඒ වැඩේ වෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා. එතකොට එතුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එතකොට ඔබ එතෙන්දි කතා කරන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා. මොකද සමහර වෙලාවට සමහර ඔප්පුවල දැන් මට ඒක බලන්නේ නැතුව කියන අමාරුයි ජයනි. සමහර ඔප්පුවල කන්ඩිෂන්ස් එකනේ තියනවා දාලා මේක ගන්න පුළුවන් මෙන්න මේ ආදායම් මට්ටමට වැඩිය අඩු කෙනෙකුට විතරයි. මෙන්න මේ රැකියාව කරන අයට විතරයි. ඒ කියන්නේ ඒ අර ඒ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය කරන අර මුදල් මට්ටම මෙන්න මේ ප්‍රමාණයට අඩු, ඒ සඳහා ග්‍රාම සේවකයන් සහතික ලබා ගන්න ඕනේ. එහෙම අයට විතරයි මේ උපු ලබා ගන්න පුළුවන් වෙන්නේ. අනුරාධපුරේ පුළුවන්තරු ඒ ප්‍රදේශවල තියෙන අම්පාර ඒ පැත්තට යද්දී. ඒතර එහෙම උපුවක්ද දන්නේ නැහැ මේක. නමුත් ඒවත් සාමාන්‍ය උපු බවට පත් කරනවා සමහර අවස්ථාවලදී. ඒතර ඔබ ඒ සම්බන්ධව ඔබගේ ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ සාකච්ඡා කර ගන්න වෙනවා. කොහොමද කරන්න කියලා. මම හිතන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නට ඇති මේ කාරණාවට 01195299299 කින්දරකතනක් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා නැවත වතාවක් මතක් කරනවා. මම හිතන්නේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ එන දුරකතනම තුම එක බලනකොට අද කතා කළ යුතුම මාතෘකාවක් මේ කතා බහ කරමින් අපි පවතින්නේ. දැන් අර ස්වර්ණ භූමි ගැන මතක් කරපු, ජය භූමි ගැන මතක් කරපු නිසාම මට අහන්න යුතුනේ දැන් රජය සම්බන්ධයෙන් පවතින ඉඩම්. එහෙම නැත්නම් මේ රජයෙන් ලබා දුන්නු ඉඩමක් විකුණනකොට මේක මිලදී ගන්නකොට අපි අවධානය යොමු කරන්න ඕන කරුණු ගණනාවක් තියෙනවා කියලා දැන් ඔබතුමිය අර ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට මට හිතුණු කාරණාවක්. ඒ නිසා අපි ඒකත් නිරවුල් කරගෙන යමුකෝ. ඔව් ජයනි, දැන් රජයේ ඉඩම් වලදී ඒ කියන්නේ ඔය ජය භූමි ස්වර්ණ භූමි තමයි, ඒ කියන්නේ ඒවයි මුල බත්තුව තියෙන ජනාධිපතිතුමා විසින් තමයි ප්‍රදානය කළ තියෙන්නේ. ඒ වගේ දේවල් සාමාන්‍ය ඔප්පු යටතට වැටෙන්නේ නැහැ. ඒවා පරිපාලනය කරන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා. ඒතර පත්තිරු ලබා ගැනීමේ හැකියාවක් නැහැ ඉඩම් කාර්යාලවලින්. ඒවා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා ළඟ. ඒතර ඒ අවස්ථාවේ ඔබ ඒවා පරීක්ෂා කරව ගන්න එතනට ගිහිල්ලා, මොකද නීතිඥ බරයෙකුගේ ලිපියක් අවශ්‍ය නම් ඔබ ලබා ගන්න.
එතෙන්දී ප්‍රාදේශීය ලේකම්තුමා හරහා ඔබට දැනගන්න පුළුවන් ඒවයි අයිතිකාරයෝ කවුද, මොන හරි කුන්දේ සිටිනවද, ඔබට එක මිලදී ගන්න පුළුවන් දේ ඉදම ඔබ ගන්නව නම් ඒ සමහර ඒ වගේ ඒ ගන්න ඒ පර්පස් එක තියන අය කියන්නේ මේක කෘෂිකර්මාන්තයට විතරයි යොදවන්න පුළුවන්, මේක මොන හරි ව්‍යාපාරයක් කරන්න පුළුවන්, මේක මැනික් කරන්න විතරයි පුළුවන්. ඒ ආකාරයට ඒ එහෙම වෙන් කරලා තියෙනවා. ඒවා සලකලා බලලා ඔබ ඒ බඳු ඉඩම් මිලදී ගන්න. එහෙම සලකලා බලලා හරි විදිහට මේ දේවල් තේරුම් අරගෙන ඉස්සරහට යන්න වෙනවා. එතකොට ওই කාරණේ ඇතුළේ දැන් හරි අපි ඉඩමක් තෝරගත්ත, පත්තිරු පරීක්ෂා කළා, ඒ වගේම මෙහි තියෙන නීත්‍යානුකූලභාවය කොහොමද කියලා බැලුවා. ওই හැමදේම බැලුවට පස්සේ අපි දකින දෙයක් තමයි සාමාන්‍ය අපිට අවශ්‍ය කරන අපේ මුද්‍රරට එනකන් අපි ඒක තියාගෙන ඉන්න අවස්ථාවන් තියෙනවානේ. ඔවුන් කියන මුද්‍රරටම අපි නොගන්න අවස්ථාවන් තියෙනවා. ඉඩම තක්සේරු කරගන්න ඕන කරන අවස්ථාවන් තියෙනවා. සමහර විට අපි ඒ මුද්‍රරටම ගත්තට ඒකේ වටිනාකම ඒක නොවෙන්න පුළුවන්කම තියෙනවා. අපිට දැන් ඔබ ඉඩම ගන්නකොට ඔබට කියන වටිනාකමක් තියෙනවානේ. එතකොට ඒ වටිනාකමට ඔබ මුලින්ම තීරණය කරන්න ඕනේ ඒ ප්‍රදේශය අනුව බලලා ඒක ඒ ගානට වටිනවද කියලා. එහෙම නැත්නම් ඔබට වැලුව කෙනෙකුව හම්බ වෙන්න පුළුවන් ඒ ප්‍රදේශයේ කොහොමද මේ වටිනකම යන්නේ කියලා වැලුවේෂන් එක කරලා එහෙම බලන්න පුළුවන්. ඒ මොන ආකාරයෙන් කරත් ඒ කියන්නේ ඔබ තීරණය කරත් මේ ඉඩමේ මුදල වටිනකම හරි කියලා ඌ ඔබ තක්සේරු කරුතුමෙකු ලවා කරගත්තත් ඊළඟට අපිට ඇති වෙන ගැටලුව තමයි ඔබ මුද්දර ගාස්තු ගෙවන්න වටිනාකම මොකක්ද කියන එක. මොකද එතනදී දැන් අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා මේ මුද්දර ගාස්තුවේ ඒ අදාළ පළාත් සභාවේ අනුමැතිය ගන්න මේ ඉඩමට මෙච්චර මුද්දර ගාස්තු ප්‍රමාණයක් ගෙවුවොත් ඇති කියලා, මේ පමණක් නම් ඇති කියලා. ඒ සම්බන්ධව ඔබගේ ඔප්පුව ලියන්න කලින් ඔබගේ නිරීක්ෂකතුමා ලව්වා හෝ ඔබ විසින් හෝ අදාළේ පළාත් සභාවට ගිහිල්ලා මෙන්න මෙහෙම ඉඩමක් මිලදී ගන්නවා මම, මේකට මම කොපමණ මුද්දර ගාස්තු ගෙවිය යුතුද කියන එක සම්බන්ධව ලිඛිත ලේඛනයක් ගන්න ඕනේ. ඔප්පුව ලිව්වට පස්සේ ඒගොල්ලන් ඒකට සීල් එකක් ගන්නවා. ඇයි මේකේ වැදගත්කම ජයනි? ඔබට අවුරුදු ගානකට පස්සේ ලියුමක් එනවා ඔබ නිසි ලෙස මුද්දර ගාස්තු ගෙවා නැත කියන. ඒ අවස්ථාවේදී එහෙම ලියුමක් ආවොතින් ඔබට ඒ වගේ තුන් ගුණයක්, ඒ අඩු මුදල වගේ තුන් ගුණයක මුදලක් දඩයක් විදියට ගෙවන්න වෙනවා. ඒ නිසා මොකද ඒ සම්බන්ධව වක්‍රාකාරව තමයි මේ නීතිය පවතින්නේ. අනිවාර්යයෙන්ම ඔබ ඉඩම ඔප්පුව ලියන්න කලින් තක්සේරු, ඒ කියන්නේ පළාත් සභාවෙන් තක්සේරුව කරගන්න ඔබ කොපමණ ප්‍රමාණයක් මුද්දර ගාස්තු ගෙවිය යුතුද කියන එක. ඔව්, ඒ වගේම තමයි දැන් මේ පසුගිය දිනකදී පාර්ලිමේන්තුවේදී පනත් කිහිපයක් සම්මත වීම අපිට දකින ලැබුණා. මේ ඉඩම් සම්බන්ධයෙන් කතා කරනකොට ඔබතුමියත් ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා අපි සඳහන් කරනකො මොන වගේ අලුත් වීමද සිද්ධ වුණේ මේ? ඔව්, ඒකෙදී දැන් නොතාරි සාක්ෂා පනත කියන එක තමයි මුලින්ම, ඒ කියන්නේ ඉඩම් සම්බන්ධව තියෙන, ඒ වගේම පවර් ඔෆ් ඇටර්නි සම්බන්ධ පනත, තෑගි ඔප්පු විනාශ වීමක් සිද්ධ වුණේ නැහැ, අන්තිම කැමති පත්‍ර, ඒ වගේ දේවල්. ඒ හැම දෙයක්ම බල නීතිමය තත්ත්වය වෙනස් වුණා. එතකොට විශේෂයෙන්ම නොතාරි සාක්ෂා පනත, මොකද ඒ කමිටුව මම හිටියා කාලයක්ම ඒ දිගටම. එතකොට ඒ කණුව නොතාරි සාක්ෂා පනත අනුව මින් ඉදිරියට දැන් අපි මෙච්චර කාල වික්‍රමකාරයා විතරයි ඔප්පුවකට අත්සන් කරේ. නමුත් දැන් මේ පනත සම්මත වෙලා තියෙනවා මේ කතානායකතුමාගේ අත්සනට විතරයි තියෙන්නේ. ඒක දව දවස් කීපකින් අපිට එළියට අපිට දක බලා ගන්න පුළුවන්. ඒ අනුව ගැනුම් කරුත් අත්සන් කරන්න ඕනේ. ඔබ අත්සන් කරලා විතරක්ම ඔබගේ ඇඟිලි සලකුණත් එහි සඳහන් කරන්න ඕනේ. ඒ වගේ නීතිමය තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉදිරි ඉස්සර කාලෙදී අපි අන්තිම කැමති පත්‍රයක් ලියුවේ ජයනි, අපිට ලෝය කෙනෙක්ම හම්බ වෙන්න ඕනේ, අපි සාක්ෂිකාරයෝ පස් දෙනෙක් විතරක් එකතත් කරා. නමුත් දැන් ඉදිරියට නීතිශ මහත්මේ කම ඒ ආකාරයට වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අද දවසේදී අපි කතා කරපු මාතෘකාව ඔබට බොහොම වැදගත් මාතෘකාවක් වෙන නිසා ඔබ ජීවිත කාලෙම හරි හම්බ කරන මුදල හොඳ විදිහකට ආයෝජනය කරන විදිහ, ඒ වගේම හොඳ විදිහකට ඒක භාවිතා කරලා නීතිමය ගැටලුකාරී තත්ත්වම කරගන්නවා කියන කාරණේ, ඔබ ළඟ තියෙන යුතුකමක් කියන කාරණේ අමතක කරන්න එපා. මේක ඔබේ වගකීමක්. හරි හටියට හරි විදිහට දෙයක් මිලදී ගන්නවා කියන කෙනසයි ඉඩම් සම්බන්ධයෙන් කතා කරනකොට වගේම ඕනම ඔබට නීත්‍යානුකූල ගැටලුවක් තියෙනවා නම් වගේම අවශ්‍ය කරන තොරතුරු දැනගන්නට තියෙනවා. මම මෙතුමේගේ දුරකථනයකින් සඳහන් කරන්නම්. 0777 354 66 18 කියන දුරකථනයකේ විවෘත වෙලා තියෙනවා. ඒ වගේම කාර්යාලයේ දුරකථනයකින් සඳහන් කරන්නම්. 0117 935 395 කියන දුරකථනයක දෙකම විවෘත කළ දෙන්න පුළුවන්කම තියෙනවා. අද මේ පිළිබඳව කතා කරන්න අපි සමග සම්බන්ධ වුණේ ජේෂ්ඨ නීතිඥ නිරෝධා කලන්සූරිය නීතිජතුමියනි. බොහොම ස්තුතියි නැවත දවසක මොන කැම් මේ වගේම බොහොම සරලව බොහොම අවශ්‍ය කරන විදිහට තොරතුරු එකතු කරන්න කියලා මතක් කරනවා. අයිබෝන් අයිබෝන් ජය.
හොඳයි කෙටි විරාමයක් ලබා ගන්න අපි සෝදානම් වෙන්නේ 23 වෙනිදා පසුගිය 23 වෙනිදා පැවති රංග චිකිත්සක දිනයේ සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න සෝදානම් වෙන්නේ විරාමයට අනතුරුව එනිසා ඔබ වේ පිළිබඳව දැනුවත් කරන්නට රංග චිකිත්සක රවීන්ද්‍ර රණසිංහ මහත්මයා සෝදානම් වෙන්නවා කියලා මතක් කරන ගමන් ඒ පිළිබඳව විශේෂාංගය අරගෙන සමාදියන සෝදානම් මේ විරාමයට අනතුරුව රැඳිලා ඉන්න ආරාධනා කරනවා මේ ආදරණීය ජීවිතය අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.